අයිබෝන් මෙවර නිත්‍ය FM කටින මහා පුණ්‍ය උත්සවය දසවන වරට පැවැත්වෙන්නේ ඓතිහාසික ඇඹිලිපිටිය පල්ලෙවැද්ද සංකපාල රාජමහා විහාරස්ථානයේදී ඒ මහානීය පින්කමේ පිරිකර පූජා කර ඔබටත් නේකවිද කුසල් රස කරගන්නට පුළුවන් 077 41 51 272 අංක යමතා ඔබේ අවස්ථාවත් නොපමාව වෙන් කරගන්න අද නිත්‍ය FM ධර්ම දක්ෂිනාවේ දේශකයන්න් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිටන වේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිටන වේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටන වේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ වාග්්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද ඉරිදා නිත්‍ය FM ගුවන්විදුලියේ
මේ උතුම් වූ ධර්ම දේශනාව මුළු මහත් ශ්‍රාවකයන්ට ශ්‍රවණය කිරීම සඳහා ධර්ම දානමේ පින්කම සඳහා දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ අනුර වෙත්තසිංහ ඒසියා එවැගේම අනුෂ්ක වෙත්තසිංහ පියාණන් ඇතුළු පින්වන්ත පිරිස නොම්බර 62 ඩි සපුකස්කන්ද මාකොළ පදිංචි ඒ පින්වතුන් තමයි අද මේ උතුම් ධර්ම දේශනාව ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසකට ශ්‍රවණය කරන්න දේශනාවේ දායකත්වයේ දරන්නේ අපි මේ පින්වතුන්ට ධර්මානුශාසනාව අවසානයේ රැස් කරගත්තු ධර්ම ශ්‍රවණානි සංස ධර්මී බලයෙන් අපි මේ පින්වතුන්ට පුණ්‍යානුමෝදනා කරනවා එසේ ඒ කාරණාව සිහිපත් කරමින් අපි අද දවසේ බලාපොරොත්තු වෙන්නේ අදට නියමිත ධර්ම දේශනාව අපේ පින්වතුන් වෙනුවෙන් දේශනා කරන්න. අද දවසේ පින්වතුනි ධර්ම දේශනාව සඳහා මා මාතෘකා වශයෙන් තෝරාගත්තේ බොහොම වටින දහම් කතාවක්. භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කරපු කාලයේ සවැත් නුවර වාසය කළා ගෝපිකා කියලා එක්තරා රාජකන්‍යාවියක්. ඒ බුදුන් සරණ ගියපු දහම් සරණ ගියපු සංඝන් සරණ ගියපු බොම ශ්‍රද්ධාවන්ත උපාසිකාවක්. මෙයට දවසක් මෙන්න මෙහිම සිතුවිල්ලක් ඉපදුනා. ස්ත්‍රී භවය කියන්නේ මොනතරම් දුකක්ද? ස්ත්‍රියක් වෙලා ඉපදින එක කොයි වගේ දුකක්ද? ස්ත්‍රියකට ආවේනික දුක් තියෙනවා. ඒ වගේම තමයි ස්ත්‍රියකට කවදාවත් බුදු බව ලබන්න බෑ. ස්ත්‍රියකට පසේ බුදු බව ලබන්න බෑ. ස්ත්‍රියකට සක්විති රජ වෙන්න බෑ. ස්ත්‍රියකට සක්දිවිදු වෙන්න බෑ. ස්ත්‍රියකට මාර්යා වෙන්නත් බෑ. ස්ත්‍රියකට මහා බ්‍රහ්මයා වෙන්නත් බෑ. එමනම් ස්ත්‍රී භවය කියලා කියන්නේ මහ දුකක්. එනිසායට හිතුණා පුරුෂ භවයක් ප්‍රාර්ථනා කරන්න. මට මේ කාරණාව කියද්දි මේ වෙලාවේ හිතුණ මේ කාරණාවත් එක්ක යම් කරුණු කිහිපයක් අමතරව විස්තර කරන්න අපේ පින්වතුන්ට ඒ තමයි අපේ ලංකාවේ ඇතැම් දෙනෙක්ගේ ළඟ මේ ස්ත්‍රිය සම්බන්ධයෙන් වැරදි අදහස් ටිකක් තියෙනවා සමහර අය කියනවා මේ ස්ත්‍රියක් වෙලා උපදින්නේ පව් කරාම කියලා එහෙම කියලා තියෙනවා කියලා සමහර කෙනෙක් කියනවා අපට ඇහිලා තියෙනවා පින්තුරි ඒ කාරණාව ඒ විදිහට සලකනවා නම් ස්ත්‍රියක් වෙලා උපදින්නේ පව් කරාම කියන කාරණාවකින් නම් කියන්නේ පින්තුනි අපට මෙහෙම හිතන්න පුළුවන් නේ එනම් මේ පව් කරන එකට ඒ තරම් බය වෙන්න ඕනේ නැහැ කියලා ඒ මොකද ස්ත්‍රියක් වෙලා හරි උපදිනවනේ පව් කරාම ඒතර ස්ත්‍රියක් වෙන්නේ පව් කරාම නම් ස්ත්‍රියට ওই සාමාන්‍ය දුක් ටිකක් විතරයි නෝ ওই විදිහට විඳින්න තියෙන්නේ එහෙම නැතිනම් අපි පව් කරන්නත් බය වෙන්න ඕනේ නෑනේ කියලා අදහසකට එන්න පුළුවන් නේ. එතකොට ওই විදිහට සැලකුවෝ යසෝදරා මහරහත් තෙරණිය පිඟුතුනි 20 අසංඛේකුත් කල්ප ලක්ෂයක් පුරාවටම ස්ත්‍රී ආත්මයක තමයි ඉපදීපදී ආවේ. මහා මායා දේවිය පාරමිතා පුරන්න පටන්ගත්තු දවසේ ඉඳලම ස්ත්‍රියක් වෙලයි පිඟුතුනි ආවේ. එතකොට පිඟුතුනි ওই විදිහට අපට කියන්න පුළුවන්ද ඒ පිරිස ස්ත්‍රියක් වෙලා ඉපදුනේ පව් කරලා කියලා. මේකට හේතුව තමයි මේ වගේ මතවාද සමාජය තුළ මේ විදිහට බැස ගන්න ප්‍රධානතම හේතුව තමයි පිඟුතුනි සමහර පිරිස් මේ බණ අහනකොට සමහර පිරිස් පිඟුතුනි බණ කතා අහන්නේ හරියට අර කට කතා අහනවා වගේ. දැන් කට කතා මිනිස්සු අහනකොට අහන්නේ කොහොමද? අහවල් කෙනා කිව්වා අසවල් තැන කතා වෙනව මට ඇහුණා. උනේ කවුද කියනව මට මතකයි. මෙනි මේ තැන කතා වෙනව මට ඇහුණා. ඔය කට කතා පින්වතුනි අහන්නේ ඔහොමනේ. සමහර අය පින්වතුනි බණ අහන්නේ ওই කට කතා අහනවා වගේ. බුදුහාමුදුරුව කිව්වලු භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවලු. නමුත් කිව්වලු කිව්වට කිව්වම ඒක කොහෙද තියෙන්නේ කියලා කවුරුවත් දන්නේ නැහැ. හරියට අර කට කතා වගේ. මෙහෙම කිව්වලු නමුත් කවුද කොතනදිද
කොහොම දැකලාද කිව්වේ කියලා කවුරුවත් දන්නේ නැහැ. ඒ වගේ අන්තිමට දැකපු කෙනෙකුත් නැහැ කියපු කෙනෙකුත් නැහැ. සමහර අය වින්තුරි බණ අහන්නෙත් එහෙමයි. ඒතර එහෙම බණ අහන අයට තමයි මෙන්න මෙහිම වැරදි අදහස් එන්නේ. දැන් නුවණින් බණ අහන කෙනෙක් කවදාවත් ඔහොම බණ අහන්නේ නැහැ. යම් ධර්ම කරුණක් සම්බන්ධයෙන් තමන්ගේ හිතේ සැකයක් උපදුනොත් ඒක දේශකයන් වහන්සේ කොයි මට්ටමක ඉඳගෙන කිව්වත් ඒක නා හොයනවා මේක කොහෙද තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නම් කොහෙද තියෙන්නේ. පින්වතුනි බුදුහාමුදුරෝ කිව්වලෝ මෙහෙම තිබුණලෝ කියලා කිව්වට කවදාවත් ධර්ම කරුණ අහන්න එපා. යම් ධර්ම කරුණක් අපේ පින්වතුන්ට අහන්න ලැබුණොත් ඒ කියපු දේශකයන්න් වහන්සේගෙන් අහන්න. මොකද ඒක දේශකයන් වහන්සේගේ වගකීමක්. ඔය දේශනා කරපු කාරණාව ත්‍රිපිටකයේ අට කතාවේ කොහෙද තියෙන්නේ කියලා. එහෙම කියන්න දේශිකයන් වහන්සේ අපොහොසත් නම් අපේ පින්වුතුන් අන්නේ කාරණාව ඒ දේශිකයන් වහන්සේ කිව්ව පමණින් බාරගන්න එපා. තව ධර්මදර භික්ෂුන් වහන්සේලාගෙන් අහලා බලන්න මෙහෙම තැනක් ධර්මයේ කොහේ හරි තැනක තියෙනවද කියලා. එහෙම නැත්තම් පින්වුතුනි අපේ පින්වුතුන් ඒ කාරණාව ඒ තරම් අවධානයෙන් ඒක පිළිගන්න සෝදානම් වෙන්න එපා. ඒ කරුණට ලොකු අවධානයක් දෙන උත්සාහ කරන්න එපා. ත්‍රිපිටක අට කතාවේක නැත්තා. මොකද පින්වතුනි මේ ලෝකේ ධර්මීය දේශනා කරන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේට විතරයි. භාග්‍යතුන් වහන්සේ විතරයි ධර්මීය දන්නේ. මහා ප්‍රඥාවන්තින් අතරින් අගතැම්පත් සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් බෑ පින්වතුනි හිතල ධර්මයේ කියන්න. මේ ලෝකේ කිසිවෙකුට බෑ හිතල ධර්මයේ කියන්න. ධර්මීය දේශනා කරන්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේට විතරයි. ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මය තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඉඳලාම මේ ශාසනේ යම්තා භික්ෂුන් වහන්සේලා ධර්ම දේශනා කරානම් දේශනා කරලා තියෙන්නේ. එමන යම් ධර්ම කරුණක් කොහේ හරි තැනක කිව්වනම් ඒක ත්‍රිපිටකයේ හෝ අට කතාවේ සංග්‍රහ වෙලා තිබිය යුතුමයි. එහෙම නැත්නම් අපට පුළුවන් ඒක බැහැර කරන්න. ඒක භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනයක් නෙමෙයි කියලා. එවනම් අපේ ධර්මයේ පින්වතුනි කොහෙවත් කියලා නැහැ ස්ත්‍රියක් වෙලා උපදින්නේ පව් කරාම කියලා. ස්ත්‍රියක් වෙලා උපදින්නේ පින් කරාම. පුරුෂයෙක් වෙලා උපදින්නේ පින් කළාම. නමුත් පින්වතුනි ස්ත්‍රියකට ස්වභාව දහමින් ලැබිච්ච දේවල් තියෙනවා. ස්ත්‍රියකට පින්වතුනි බුදු බව ලබන්න බැරි. මේ බුදු බව ලබනවා කියන දේ මේ ලෝකේ සාමාන්‍ය වශයෙන් කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට මහා වීරියක් ඕන. ඒ වීරිය උපදව ගන්න පුළුවන් පුරුෂයෙකුටම පමණයි. හැබැයි පුරුෂයොන්ට පුළුවන් වුණා කියලා දුර්වලයන්ට පින්වතුනි කවදාවත් බුදු බව ලබන්න බෑ. පුරුෂයන්ගෙනුත් මහා වීර පුරුෂයන්ට විතරයි පින්වතුනි ඒ බුදු බව වෙනුවෙන් වීරිය වඩන්න පුළුවන්. අපේ මහබෝසතාණන් වහන්සේ පිඟුතුරේ මාතුපෝසක ජාතකයේදී තමන්ගේ අම්මා කරේ තියාගෙන පීනනකොට උන්වහන්සේ බුදුබව ලබන්න හිතලවත් නේ. එතකොටනේ සුද්ධහවාස ලෝකේ වැඩ හිටපු අරහත් මහා බ්‍රහ්මී මිනිමි වීර පුරුෂයව දැකලා කල්පනා කරන්නේ මේ තරම් වීරවන්තයන්ට ඇයි බුදු වෙන්නේ වීරිය වඩන්න බැරි කියලා. අන්න ඒ වෙලාවේ තමයි ඒ අරහත් බ්‍රහ්මීන් වහන්සේ මහබෝසතාණන් වහන්සේගේ සිතට සිතුවිල්ලක් ඇතුල් කරේ බුදු බව ලබන්න හිති ආසාවක් ඇති වෙන්න. අම්මගේ හිතට සිතුවිල්ලක් ඇතුල් කරනවා ඒක පුතාට මතක් කරවන්න. අන්න එහෙමයි උන්වහන්සේ බුදු බව ලබන්න පටන් ගත්තේ. එතකොට ඒ අරහත් මහා බ්‍රහ්මයාට මේ බෝසත් මේ කුමාරයව බුදු බව ලබන්න සුදුසු කෙනෙක් කියලා හිතුනේ ඇයි? තමන්ගේ අම්මා කරේ තියාගෙන කෙලවරක් ගැඹුරක් නොපෙනෙන මේ මහා සාගරේ පීනන වීරිය දැකලා. එන මේ බුදු බව වෙනුවෙන් පාරමිතා පුරන්න පුළුවන් මහා වීර පුරුෂයන්ට. ඒ නිසා තමයි පින්වතුනි මහබෝසතාණන් වහන්සේ නමක් අනියත විවරණයෙන් පාරමිතා පුරන්න පටන්ගත්තු දවසේ ඉඳලා කිසි කලෙක ස්ත්‍රී භවයක් ලබන්නේ නැත්තේ. මොකද ස්ත්‍රියක් වෙලා ඉපදුනොත් පාරමිතා පුරන්න එක බාධාවක් වෙනවා. මොකද ඒ වීරිය ස්ත්‍රියකගේ ශරීරයකට උපදින්නේ නැහැ. අන්න ඒ නිසා තමයි ස්ත්‍රියකට බුදු බව ලබන්න බැරි. ඒක ස්වභාව දහම නියමයක්. නැත්නම් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක් නෙමෙයි.
ඉවගේම තමයි ස්ත්‍රියකට දැන් ස්වභාව දහමෙන් ලැබිච්ච දේවල් තියෙනවා දුක් සහිත ස්වභාවයේ දේවල්. ඒව මේ බාගතුන් වහන්සේගේ දේශනාවල් නෙමෙයි. ඒව මේ ස්වභාව දහමෙන් ලැබිච්ච දේවල්. නමුත් සමහර අයට ඒ කරුණ එහෙම කියනකොට සමහර අයව ගලවගන්නේ බාගතුන් වහන්සේගේ අනුශාසනාවක් කියලා. මොකද සමහර අයට පින්වත්නි අද වෙනකොට අමතක වෙලා තියෙන කරුණක් තමයි බාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ පහළ වෙන කාලේ ಭಾರತೀಯ ಸಮಾಜයේ තුල ಸ್ತ್ರೀಯකට කොයි වගේ තැනක් කුරුම වෙලා තිබුණද කියන කාරණා අද මං හිතන්නේ ඒකනම් ගොඩක් අයට අමතක වෙලා ಸ್ತ್ರೀන්ටත් අමතක වෙලා ಭಾಗ್ಯතු නහසේ පහළ වෙච්ච කාලේ ಭಾರತೀಯ ಸಮಾಜයේ තුල කාන්තාවකට කොයි වගේ තැනක්ද තිබුණේ ඇය තිරිසන් සතෙකුටත් වඩා පහත් තත්ත්වයේ දාලා සලකලා ඒ කාලේ ಸ್ತ್ರೀයට කටයුතු කළා තියෙන්නේ ඇයගේ සම්පූර්ණ අයිතිවාසිකම් ඒ කාලේ බ්‍රාහ්මණ සමාජයේ විසින් උදුරගෙන තිබුණා. ඒ බොහෝම පහත් තැනැත්තියක් ලෙස තමයි ඒ කාලේ සමාජයේ සලකලා තියෙන්නේ. ඇගේ කොයිතරම් අයිතින් උදුරගෙන තිබුණද කියලා කියන්නේ ඇට ජීවත් වීමේ අයිතිය පවා උදුරගෙන තිබුණා. තමන්ගේ ස්වාමියා මරණයට පත් වුණොත් බිරිඳ අනිවාර්යයෙන්ම ස්වාමියා දෙවෙන දරසෑයට පැනලා ජීවිතය පූජා කරන්න ඕන. පති පූජාව හැටියට ඒතර එහෙම සමාජ තත්ත්වයක් තිබිච්ච මේ කාන්තාවට භාග්‍යවතුන් වහන්සේ තමයි මේ ලෝකේ පහළ වෙලා සමතන නිසිතන ලැබලා දුන්නේ සමහර රජදරුවෝ තමන්ට දියණියක් ඉපදුනා කියලා ඒ දුක බුදුරජාන් වහන්සේට ඇවිල්ලා කියනකොට භාග්‍යතුන් වහන්සේ කියන්නේ මහරජා දුක් වෙන්න එපා ඈ තමයි මේ ලෝකේ තනන්නේ මේ ලෝකේ නිර්මාණය කරේ ඈයි ඔබ දුක් විය යුතු නෑ ඒ සැබවින්ම වාසනාවන්තය කියලා බාගතුන් වහන්සේ ඇට තැනක් දුන්නේ. දී එහෙම බාගතුන් වහන්සේ තැනක් දීපු කාන්තා සමාජයට බාගතුන් වහන්සේ පිංගුතුනි නිඳා කරනවද? එහෙම නිඳා කරන්නේ නෑ. නමුත් පිංගුතුනි බාගතුන් වහන්සේ ධර්මදේශනා කරනකොට බාගතුන් වහන්සේ ධර්මදේශනාවල් වලදී කතා කරේ මිනිසුන්ගේ කිලිස් ගැන. ඒතර කෙලස් ගැන කතා කරනකොට ස්ත්‍රීන්ගේ කෙලසුත් කතා කරා පුරුෂයන්ගේ කෙලසුත් කතා කරා දෙගොල්ලොගෙම කෙලස් කතා කරා ඒතර සමහර කෙනෙකුට අර ස්ත්‍රීන්ගේ කෙලස් ඉස්මතු වෙච්ච තැන්වලදී සමහරලාට හිතෙන්න පුළුවන් ස්ත්‍රී නින්දාවට ලක් කරලා කියලා එහෙම නේ බාගතුනන්සේ කතා කරේ කෙලස් ගැන එනිසා බුදුදහමේ පින්වතුනි කාන්තාවට පමණක් නින්දා කරලා බාගතුනහස දේශනා පවත්තලනේ කාන්තාවකට බොහෝම සුවිශේෂී තැනක් භාග්‍යතුන් වහන්සේ මේ ශාසනය ලැබල දුන්නේ අසෝ මහා ශ්‍රාවකයන් වහන්සේලාට අග්‍රස්ථාන දෙනකොට අනිත් පැත්තෙන් භාග්‍යතුන් වහන්සේ අසෝ මහා ශ්‍රාවිකාවන් වහන්සේලාට අග්‍රස්ථාන ලැබල දුන්නා භික්ෂු ශාසනය පනවද්දී අනිත් පැත්තෙන් භාග්‍යතුන් වහන්සේ භික්ෂුණී ශාසනය පැනෙව්වා එනම් භාග්‍යතුන් වහන්සේ කාන්තාවගේ අයිතිවාසිකම් කාන්තාවට ලැබල දුන්නා එතකොට මේ යම් යම් අයගේ පිඟුතුනි මේ ස්වභාව දහමේ දේවල් තමයි මේ කතා කරන්නේ. දැන් මෙතනදී වුණත් මේ ස්ත්‍රිය තමන්ගේ කැමැත්ත තමයි පුරුෂ භවයකට. තමන්ගේ ස්ත්‍රී භවයට තමන්ගේ කැමැත්තක් නැහැ. ඉතින් ඒ නිසා ඇය කල්පනා කරනවා පුරුෂ භවයක් ප්‍රාර්ථනා කරන්න. ඒක ඇගේ කැමැත්ත. ඇගේ කැමැත්තට තමයි ඇයි මේ දේ කරන්නේ. දැන් අදටත් සමහර ලාවට අපිට මුණ ගැහෙනවා සමහර අය අපි ළඟට ඇවිල්ලා කියනවා ස්වාමිනී මම මේ පින්කමින් ඊළඟ ජීවිතේ පිරිමි භවයක් ප්‍රාර්ථනා කරනවා කියලා සමහර වෙලාවට සමහර ස්ත්‍රීන් ඇවිල්ලා කියනවා ස්වාමිනී මම නිවන් දකින්නකම් ස්ත්‍රී භවයක් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරන්න කියලා කියනවා ඉතින් ඒකේ කිනාගේ කැමැත්ත ඉතින් මගේ කැමැත්ත තමයි පිරිමි භවයක් ප්‍රාර්ථනා කරන එක ඒතර ඉතනදී කියන්න ඕන ස්ත්‍රියකට බුදු බව ලබන්න බැරි කමක් තිබුණට ඒ සත්‍යයට පිංඋතුනි බුදු බව ලබන්න බැරි කමක් නෑ ඒ සත්‍යයට පුළුවන් ඊළඟ ජීවිතේ පිරිමි භවයක් ප්‍රාර්ථනා කරලා ලබලා ඒ පිරිමි භවය තුල පුරුෂ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන්න එහෙම කරන්න පුළුවන් දැන් අපේ මහබෝසතාණන් වහන්සේ අර පුරාණ දීපංකර භාගතුන් වහන්සේගේ කාලයේදී ඉපදුනේ ස්ත්‍රී භවයකනේ පුරාණ දීපංකර භාගතුන් වහන්සේගේ ඥාති නැගණියක් වෙලා එදා තමයි
අපේ දීපංකර භාග්‍යතුන් වහන්සේ විවරණ ගත්ත දවස එදා උන්වහන්සේ අබතෙල් වලින් පුරාණ දීපංකර භාග්‍යතුන් වහන්සේට පූජාවක් පවත්වනවා මෙතන මේ පුරාණ දීපංකර භාග්‍යතුන් වහන්සේ අපේ දීපංකර භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ අපේ දීපංකර භාග්‍යතුන් වහන්සේ කියන්නේ අපේ මහබෝසතාණන් වහන්සේ සුමේද තාපසතුමා වෙලා විවරණ ලැබලා දුනු භාග්‍යතුන් වහන්සේ බුදුබව ලබන්න ඒ අපේ දීපංකර භාග්‍යතුන් වහන්සේ නමුත් ඊට මහා කල්ප අසංඛ්‍ය දහසයකට කලින් තමයි තවත් දීපංකර නමින් බුදු කෙනෙක් පහළ වෙනවා ඒ නිසා උන්වහන්සේව නම් කරන්නේ පුරාණ දීපංකර භාග්‍යතුන් වහන්සේ කියලා අන්නේ භාග්‍යතුන් වහන්සේගේ කාලෙදි තමයි අපේ බෝසතාණන් වහන්සේ ස්ත්‍රියක් වෙලා ඉපදුනේ එතකොට පින්වතුනි එදාර අපේ දීපංකර භාග්‍යතුන් වහන්සේ පුරාණ දීපංකර භාග්‍යතුන් වහන්සේගෙන් තමයි විවරණ ලැබුවේ අර අපේ බෝසතාණන් වහන්සේ සුමේද තාපසතුමා වෙලා විවරණ ලැබුවා වගේ එතකොට ඒ දීපංකර බෝසතාණන් වහන්සේ ජීවිත පූජාවක් කරන්න අබතෙල් වලින් ආලෝක පහන් පූජාවක් කරනවා ඒකට ගියක් ගියක් ගාන යනවා අබතෙල් හොයාගෙන මේ සිටු දියණියගේ ගෙදරට ගියාම මේ සිටු දියණිය අහනවා මොකටද අබතෙල් කාරණාව කිව්වම එයත් අබතෙල් වාජිනියක් පුරෝගෙන ඇවිල්ලා අර බෝසතාණන් වහන්සේගේ පාත්‍රයට වක් කරලා කියනවා මේ සිදුහත් තෙල් පූජාවේ බලයෙන් මටත් ඔබ වගේම මතු ජීවිතේ සම්මා සම්බුද්ධත්වයේ ලැබේවා එදාට මේ තෙල්වල නම මට ලැබේවා අන්නේ ප්‍රාර්ථනාව නිසා තමයි පින්වතුනි අබතෙල් වලට කියන තවත් නමක් තමයි සිද්ධාර්ථ තෛලය කියන්නේ ඉතින් අන්නේ ඒ නිසා තමයි අපේ මහබෝසතාණන් වහන්සේට සිදුහත් කියන නම ලැබුණි බුදුබව ලබන ජීවිතේ ඉතින් අන්න එදා තමයි ඇය ප්‍රාර්ථනා කරලා ඊළඟ ජීවිතේ ඉඳලා පිරිමි භවයක් ලැබලා අපේ මහබෝසතාණන් වහන්සේ විසි අසංකිකුත් කල්පලක්ෂයක් පුරාවටම මේ නියත අනියත දෙකෙන් පාරමිතා පුරාගෙන ආවේ ඒ වගේ යම් කිසි ස්ත්‍රියකට පුළුවන්කමක් තියෙනවා ඊළඟ ජීවිතේ පිරිමි භවයක් ප්‍රාර්ථනා කරලා ඊට පස්සේ තමන්ගේ බුද්ධත්වයේ වෙනුවෙන් පාරමිතා පුරන්න. ඉතින් මෙතනත් මෑගේ ප්‍රාර්ථනාවක් පිරිමි භවයක් ලබන එක. ඉතින් ඒ නිසා ඇය ඒ වෙනුවෙන් පින් කරනවා. දවසක් ඇය හාමුදුරල තුන්නමක් වැඩ ඉන්න පන්සලකට යනවා. ඒ පන්සලේ උන්වහන්සේලට වැඩ ඉන්න සංඝාවාසයක් නේ. ඉතින් මේ සංඝාවාසයක් හදලා උන්වහන්සේලට පූජ කරලා ඒ පිනින් ප්‍රාර්ථනා කරනවා මතු ජීවිතේ මට පිරිමි ආත්ම භාවයක් ලැබේවා කියලා. ආයම දවසක ඔය පන්සලට භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා බණක් කියනවා. ඉතින් එදා මේ රාජකුමාරිකාව භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්ම දේශනාව සකසල ශ්‍රවණය කරනවා. මොකද මේ සකසල ශ්‍රවණය කරනවා කියන්නේ අට්ටිකත්වා මනසිකත්වා සබ්බ චේතසෝ සමන්නාහරිත්වා ඕහිත සෝතෝ ධම්මං සුනාති කියලා මෙන්න මේ ක්‍රමයට බණහනෙකට තමයි කියන්නේ සකසල බණහනවා කියලා. මොකද මේ අට්ටිකත්වා කියලා කියන්නේ බලාපොරොත්තුවක් ඇතුව බණහනවා. ධර්ම ශ්‍රවණය කරන තැනට ගිහිල්ලා හිඳ ගන්නකොට තමන්ගේ හිත තුළ ප්‍රාර්ථනාවක් තියෙන්න ඕන මේ දේශනාව නිමාවටපත් වෙන්න කලින් මට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන සතර මාර්ග ඵලයන් වලින් එකක් හෝ ලැබේවා කියලා එහෙම ප්‍රාර්ථනාවක් තියෙන්න ඕන ඒකට කියන අට්ටිකත්වා කියලා මානසිකත්වා කියලා කියන්නේ නුවණින් මෙනෙහි කර කර බණහනවා කියන එකට දැන් සමහර කෙනෙක් අපි දැකලා තියෙනවා බණහනකොට කොලයක් පෑනක් අරගෙන කරුණෙන් කරුණ කරුණෙන් කරුණ සටහන් කරගන්නවා. එතකොට පින්වතුනි අන්න ඊම සටහන් කරගන්නෝ වගේ තමන්ගේ මනසේ දේශකයාණන් වහන්සේ දේශනා කරන දේශනාව කරුණෙන් කරුණ කරුණෙන් කරුණ නොමැකෙන ලෙස සටහන් කරගෙන බණහනවා නම් ආන් ඒකට කියනවා මානසිකත්වා කියලා. නුවණින් මෙනෙහි කර කර බණහනවා. දේශිකන් වහන්සේ දේශනාව පටන් ගත්තේ මෙහිමයි. ඒ දේශනාවේ කරුණු මෙනි මේ විදිහට ගොනුණේ, මෙනි මේ විදිහට කරුණු වෙන් වුණා, මේ වගේ අණු කොටස් දේශනා කළා, මේ වගේ කතා දේශනා කරා කියලා ආන් ඒවා
මතකෙති යාගෙන මිනිහි කර කර බනහනවා අන්නේම බනහනකට කියනවා මානසිකත්වා කියලා තුන්වෙනි කාරණාව තමයි සබ්බ චේතසෝ සමන්නාහරිත්වා තමන්ගේ මුළු සිතම වැය කරලා බනහන්න ඕන තමන්ගේ මුළු සිතම වැය කරලා බනහන ඕන ඒකට කියනවා මානසිකත්වා කියලා ඒ මුළු සිතේම ධර්මදේශනාවම පමණයි තියෙන්න ඕන දේශනාව කෙරෙහිම අවධානය තියෙන්න ඕන සමහර වෙලාවට සමහර අය බනහනකොට සමහර වෙලාවට තමන්ට නොකරපු වැඩ මතක් වෙනවා සමහර වෙලාවට තමන්ට කරන්න තියෙන වැඩ මතක් වෙනවා එතකොට තමන්ගේ අවධානය අර ධර්ම සංඥාවෙන් බිඳෙනවා එතකොට කරුණු කාරණා හරියට වටහා ගන්න බැරි වෙනවා එමනම් බණ ටික අහනකොට නුවණින් මෙනෙහි කර කර බනහන්න ඕන තමන්ගේ සිත ධර්මදේශනාව කිරිහිම යොමු කරගෙන බණහන්න ඕන වෙන කිසියම් කාරණාවකට අවධානය යොමු කරන්න එපා එතකොට වෙන්නේ තමන්ගේ ධර්ම සංඥාව බිඳෙනවා ආපු අය මතක් කරනවා මම මෙහෙම කෙනෙකුටත් කිව්ව නේද එයාත් ආවද කියලා බණ ටික අහගෙන යනකොට අතරමඟදී මතක් වුණොත් බලනවා ඉතින් ආන් ඒ වගේ දේවල් වලින් තමන්ගේ අර ධර්ම සංඥාව බිඳෙනවා ඒ නිසා එහෙම දේවල් හිතන්නේ නැතුව තමන්ගේ මුළු සිතම ධර්මදේශනාව කෙරෙහිම යොමු කරගෙන බණහන්න ඕන. ඒකට කියනවා සබ්බ චේතසෝ සමන්නාහරිත්වා කියලා. වෙන කිසිම කාරණාවකට අවධානය යොමු කරන්න හොඳ නෑ. අර හොඳ උදාහරණයක් තමයි දවසක් පින්තුනි සෝණ කුටිකන්න මහරහතන් වහන්සේගේ අම්මා. ඉතින් මෙය සෝණ කුටිකන්න මහරහතන් වහන්සේගෙන් බණ අහනවා. ඒ බණ අහනකොට එදා පින්තුනි මේ මෙය ජීවත් වෙන ගෙදරදී තමන්ගේ පුතා බණ කියනවා කියලා ආසාවට තමයි බණ අහන්න යන්නේ. හැබැයි මේ ජීවත් වෙන්නේ බොහෝම ධනිය තියෙන ගෙදරක. රන් රිදී මසු කහවණු විශාල ප්‍රමාණයක් තියෙනවා. හොරු පින්තුනි කාලයක් තිස්සේ බලන් හිටියා මගේ නිවසේ තියෙන ධනිය මං කොල්ලකන්නේ. හැබැයි ඒකට කවදාවත් ඉඩක් ලැබුණේ නෑ. ඒකට හේතුව තමයි මේ ගෙදර පවුරු හතකින් වට කරලා තියෙන්නේ. ඒ වගේම තමයි දොරටු හතක් තියෙනවා. ඒ වගේම තමයි බොහොම නපුරු භයානක බල්ලෝ මේ ගේ වට කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදියට මේ විශේෂ ආරක්ෂක විධිවිධාන රැසක් මේ නිවස ආරක්ෂාවට තියෙනවා. ඒතර දවසක් දැන් මේ බණ අහන්න යන ඕන වෙලා 16ක් පමණක් නිවසේ ආරක්ෂාවට තියලා අනිත් සියලුම දෙසිදස් කම්කරුවොත් අරගෙන මේ බණහන බණශාලාවට යනවා. ඉතින් බණහනකොට ඔය අතරේ තමයි හොරු පිරිස දැන් ගෙදරට ඇතුල් වුණේ උමගා කාරගෙන. ඉතින් ගෙදරට හොරු ඇතුල් වුණා කියලා දැනගත්තු දාසිය වහාම එනවා අර උපාසිකාව බණහන තැනට මේක කියන්න. හැබැයි මෙතන තවත් විශේෂ සිදුවීමක් වෙනවා. ඒ තමයි හොරු පිරිස ගෙට පනිනකොට හොර නායකයා බුදුහාමුදුරුවනේ මේ බණ කියන තැනට ගිහිල්ලා වාඩි වෙලා ඉන්නවා. අර සෝන කුටි කන්න හාමුදුරුව බණ කියන තැනට ගිහිල්ලා වාඩි වෙලා ඉන්නවා. ඒ බණ අහන නෙමෙයි අර උපාසිකාව දිහා බලාගෙන ඉන්නේ. උපාසිකාව මේ බණ අහන තැනින් නැගිටලා යනවද කියලා බලන්න. ඉතින් බැරි වෙලාවක්වත් නැගිටලා ගියොත් හොර නායකයා තීරණය කළේ ඇව මරන්න. ඉතින් දැන් ඇගේ පිටුපස්සේ ඉඳගෙන හොර නායකයා දිහා බලාගෙන ඉන්නවා. ඔය අතරේ දාසිය ඇවිල්ලා අර උපාසිකාවට කියනවා මෑණියනි ගෙට හොරු පැන්න කියලා. ඊට පස්සේ කමක් නැහැ යන්න කියනවා මම බණ අහනවා කියලා. ආයිමත් දැන් හොරු පිරිස කහවණු ගබඩාව කඩනවා. ඉතින් දාසිය ඇවිල්ලා කියනවා මෑණියනි හොරු ගෙට ඇතුල් වුණා දැන් කහවණු ගබඩාව කඩලා කහවණු අරගත්තා. උපාසිකාව කියනවා කමක් නැහැ නුඹ යන්න මම බණ අහනවා. ඊට පස්සේ ආයිමත් දැන් හොරු පිරිස රිදී ගබඩාව කඩනවා. ඉතින් ඒ විලාවෙත් ඇවිල්ලා ඇය කියනවා මෑණියනි දැන් හොරු පිරිස රිදී ගබඩාවට ඇතුල්ුත් ඇතුල්ුණා. ඒවත් දැන් හොරකම් කරනවා කිව්වා. ඊට පස්සේ ඒ විලාවේ උපාසිකාව කියනවා දාසියට මට කරදර කරන්න නැතුව මෙහි යන්න. මම බණ අහනවා. මං දෙවරක්ම කිව්ව දැන් බණ අහනවා කියලා. හොරු ඕන තරම් ගත්ත දෙයින් මං බණ අහනවා. අරගත්තු ප්‍රමාණයක් අරගෙන ගියාවේ ඉතුරු වෙන ප්‍රමාණිකෙන් අපි ජීවත් වෙමු. හැබැයි නුඹ ආයෙමත් පණිවිඩ අරගෙන මෙතනට ආවොත් මන් නුඹට දඬුවම් කරනවා කිව්වා. බලන්නකෝ පින්වතුනි ධර්ම ශ්‍රවණයට තියෙන කැමැත්ත.
ඒතර ඉච්චර කැමැත්තකින් බනහන්නේ. ඒ තරම් සද්ධාාවක් ධර්ම ශ්‍රවණයට ඇට තිබිලා තියෙනවා. බල මොන තරම් සද්ධාාවකින් බන් ටික අහනවාද? ඒක තමයි මේ තමන්ගේ මුළු සිතම ධර්මදේශනාව කිරී යොමු කරගෙන බනහනවා කියලා කියන්නේ. ඒ වගේම තමයි තමන්ගේ දෙසවන් දෙක දේශනාව කෙරෙහි යොමු කරගෙන බණ අහනවා. ඉතින් එදාර රාජ කන්‍යාවියත් ඔන්නෝයි ක්‍රමයට බණ ඇහුවා. ඉතින් ධර්ම ශ්‍රවණය කරපු ඇය ඒ ජීවිතේ මරණයටපත් වෙලා මරණින් මතුව තෞතිසා දෙව්ලොව ඒ ප්‍රාර්ථනා කරපු ආකාරයටම යොදුන් 12ක් උස ගව් 3ක් වට ප්‍රමාණයකින් යුක්ත රන් දිව්‍ය විමානයක දිවි පුත්‍රයෙක් වෙලා ඉපදුනා. දස දහස් ගණන් දිවි පිරිස පිරිවරාගෙන මේ දිවි පුත්‍රය සැප විඳිනවා. ඒ දිවි පුත්‍රයාට ලැබෙච්ච නමත් ගෝපක දිවි පුත්‍රයයි කියලා නම් කුණි. ඉතින් මේ ගෝපක දිවි පුත්‍රයා දැන් ප්‍රාර්ථනා කරපු විදියටම පිරිමි භවයක් ලැබුවා. ඒ වගේම තමයි දැන් මේ දිවි සැප විඳ විඳ දෙව්ලොවට වෙලා ඉන්නකොට දවසක් මේ දිව්‍ය පුත්‍රයා දකිනවා ගහාන්තරවය 3 දිනක් කැවිලා ශක්‍ර දෙවියන්ට උපස්ථානයක් කරනවා. සාමාන්‍ය මේ ගහාන්තරවයන්ගේ රාජකාරිය තමයි ශක්‍ර දෙවියන්ට නාදයෙන් සතුටු කරවන එක. ශක්‍ර දෙවියන්ව නාදයෙන් සතුටු කරවන එක. ඒතර මේ ගහාන්තරවය පින්වතුනි ඉපදෙන්නේ දෙව්ලොව නෙමෙයි. දිව්‍ය තලයට වඩා පහළ තලයක. ඒ නිසා ඔවුන්ට මේ දෙවිවරුන් තරම් සැපයක් ලැබෙන්නේ නැහැ. දිව්‍යමය ජීවිතයක් ඔවුන්ට ලැබුණත් මේ මහේශාක දෙවිවරු විඳින තරම් සැප සම්පත් ලැබෙන්නේ නැහැ. එම දිව්‍ය රශ්මියක්වත් ඔවුන්ගේ ශරීරවල නැහැ. නමුත් මේ ගෝපක දිව්‍ය පුත්‍රයා දකිනවා එදා සක්දෙවිදො ළඟ ඇවිල්ලා මේ බෙරනාද කරන මේ ගහන්දරය 3 දෙනාගේ ශරීරය මේ වෙන ගහන්දරවැගේ ශරීර වගේ නෙමෙයි අතිශීම බබලනවා. බොහොම බබලන දිව්‍ය රශ්මියක් වගේ බබලෙන ශරීර තියෙන ගහන්දරය 3 දෙනේ. එතකොට මේ දිවි පුත්‍රයා කල්පනා කරනවා සාමාන්‍යයෙන් ගාන්දරවයන්ට මෙහෙම ජීවිත ලැබෙන විදියක් නෑ. නමුත් මේ 3 දෙනාට බොහොම විශේෂ ශරීර ලැබිලා තියෙනවා. හරියට මේ දෙවියන්ගේ ශරීර වගේ ශරීර ලැබිලා තියෙන්නේ. ඒත් එහෙම ශරීර ලැබපු මොවුන් ඇයි ගහන්දරු වෙලා ඉපදුනේ? කවුද මේ 3 දෙනා කියලා අර ගෝපක දිව්‍ය පුත්‍රයා ආවර්ජනය කළ බැලුවා. බලනකොට තමයි දැක්කේ මේ 3 දෙනා කවුද කියලා. බලනකොට පින්වතුනි ඒ 3 දෙනා වෙන 3 දෙනෙක් නෙවෙයි. තමන් මිනිස් ලෝකෙ ඉන්න කාලේ අර සංඝාවාසයක් හදලා පූජා කරපු හාමුදුරලා 3 නම. එතර සංඝාවාසයේ ලැබපු ප්‍රතිග්‍රාහකයන් වහන්සේලා 3 නම ගහන්දරය 3 දිනක් වෙලා ඒක පූජා කරපු දායිකාව තෞතිසා දෙව්ලොව සක්දිවිදු ළඟම මහා දිවි විමානයක මහේශාක්‍ය දිවි පුත්‍රයෙක් වෙලා. එතර මේ දිවි පුත්‍රයා බලනවා මට වඩා සිල් ගුණ දම් රැකපු මට වඩා ධර්මාබෝධයකින් ඉඳපු උන්වහන්සේලා 3 නම ඒ ගහන්දරය 3 දිනක් වෙලා ඉපදුනි. අන්න එහෙම බලනකොට තමයි පේන්නේ ඒකට හේතුව. හේතුව තමයි අර එදා භාග්‍යතුන් වහන්සේ පන්සලට වැඩම කරලා බණ කියපු වෙලාවේ මේ රාජ කන්‍යාවියත් බණ ඇහුවනේ. එදා හාමුදුරු 3 නමත් බණ අහලා. නමුත් පින්වුතුනි එතන කියනවා මේ දිව්‍ය පුත්‍රයාට පේනවා එදායි හාමුදුරලා 3 නම බණහනකොට සකසල බණහලනේ සිහියෙන් බණ ටික අහලනේ. එතකොට ගහාන්තරවය 3 දිනක් වෙලා ඉපදිලා තියෙන්නේ සිහියෙන් ප්‍රඥාවෙන් බණ අහපු නැති නිසා. එතකොට අර වගේ අර බබලන ශරීර ලැබිලා තියෙන්නේ දෙවියන්ගේ ශරීර වගේ දිව්‍ය රශ්මි විහිදෙන ශරීර ලැබිලා තියෙන ගහාන්තරවය 3 දිනක් වුණා. ඒ මහාන කම ඉන්නකොට එවතකින්වත් සීලයට හානියක් කරගන්න නැතුව ඉතාම හොඳින් සිල් රැකපු නිසා. එතකොට අපේ පින්වතුන්ට දැන් මේ කාරණාවෙන් තේරෙනව නේද? අපි යම් පුණ්‍ය කර්මයක් කරද්දී
ඒ කරන පුණ්‍ය කර්මයේ තුල යම් අඩුපාඩුවක් වුණොත් ඒ පුණ්‍ය කර්මයත් එක්කම එකතු වෙලා ඒ අඩුපාඩුවත් අපට ඵල දෙනවා කියලා. සමහර අය පින්වතුනි සමහර වෙලාවට ඔන්නෝ එක් තැනදී බියක් දක්වන්නේ නැහැ. තමන්ගේ ඇති යම් කිසි අඩුපාඩුවක් වෙනකොට පින්කම් කරද්දී ඒ අඩුපාඩුව පිළිබඳව සලකන්නේ නැහැ. ඒතර අපේ පින්වතුන්ට තේරෙනව නේද? ඒ නොසැලකිල්ල තමන්ගේ සංසාරයේට කොයි වගේ දුකක් වෙනවද කියලා. ඊටාම හොඳින් සිල් රැකපො. ඊටාම හොඳින් ශාසන ප්‍රතිපදාවේ වැඩ හිටපො. හාමුදුරල තුන්නම ගහාන්දරවේ තුන් දිනෙක උනේ බණ ටික අහනකොට සකසල බණ අහපොන ඇති නිසා. ඉතින් එතකොට අපේ පින්වතුන් දැන් තේරෙනව නේද? අපි පින්කම් කරනකොට කොයිතරම් සිහියකින් කොයිතරම් ප්‍රඥාවකින් ඒ පුණ්‍ය කර්ම කළ යුතුද කියලා. සිහිය ප්‍රඥාව නැති තැන අපේ අතින් පින්වතුනි කුසල් වලට වඩා වැඩි ප්‍රමාණයක් සිද්ධ කරගන්නේ අකුසල්. හැබැයි හරියට සිහිය ප්‍රඥාව මූලික කරගෙන සිහියෙන් ප්‍රඥාවෙන් පුණ්‍ය කර්මයේ කරන තැනක හිටියොතින් පින්වතුනි අකුසල් වලට වඩා වැඩි ප්‍රමාණයක් කරගන්නේ කුසල්. මොකද ගොඩාක් දිනේ පින්කම් වලට සම්බන්ධ වෙනකොට තමන්ගේ සිහිය නැතිකම නිසා තමන්ට හරියට නුවණ නැතිකම නිසා පින්වතුනි ඒ කුසලය කරගන්න ගිය තැන කුසලයට වඩා කරගන්නේ අකුසල්. දැන් බලන්න සමහරලාට පින්කමක් කරන්න ගියාම ඒ මිනිසුන්ගේ සිත්වල තියෙන අරමුණු බලන්නකෝ. සමහරලාට බලන්නකෝ පින්කමට ගිහිල්ලා තමන් බලාපොරොත්තු වෙන මොනවද කියලා. සමහරලාට කියනවා ඒ කෙනාගේ පින්කමට මම තමයි වැඩි වශයෙන් උදව් කළේ. නමුත් මාව මතකයටවත් ආවේ නැ වෙන කෙනෙකුගේ නම්ගම් තමයි කියලා පින් දුන්නේ. ඔන්න බලන්න පින්වතුනි පින්කමට ගිහිල්ලා හිතපුදී මේ සසරට ගෙනියන්න පුළුවන් මහා පුණ්‍ය නිදාණයක් ළඟා කරගත්තු තමන් අර වගේ ලාමක සිතුවිල්ලකින් අර මුළු පිනටම හානියක් කරගන්නවනේ. කිසිම වැදගත්කමක් නැති සිතුවිල්ලක් හිතන්න ගිහිල්ලා තමන්ගේ මුළු සංසාරෙටම මහා ලාභයක් කරගන්නේ. ඒ නිසා පින්කමකට ගියාම සිහියෙන් ප්‍රඥාවෙන් ඉන්න බුද්ධ රත්නේ වැඩින තැනට යනකොට අපි පිංගුතුන් සිහියෙන් ප්‍රඥාවෙන් භාග්‍යතුන් වහන්සේ වැඩින තැන හැසිරෙන්න අපි පිංගුතුන් හිතන්න මම මේ යන්නේ සාමාන්‍ය තැනකට නෙවෙයි මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රුන් වහන්සේ නමක් ළඟටයි මේ යන්නේ ජීවමාන බුද්ධ සංඥාව අපි පිංගුතුන් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැනකට යනකොට තියාගන්න මං භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැනට යන්නේ ඒ සංඥාව හිතේ තියාගන්න. ඊතර භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැනදී අපි කොයි වගේ සංඥාවකින්ද කටයුතු කරන්න ඕන? භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේ මෙතන වැඩ ඉන්නවාය කියන සිතුවිල්ල තමයි අපේ හිතේ තියෙන්න ඕන. ඒ සිතුවිල්ලෙන් තමයි අපි කායිකව හැසිරෙන්න ඕන, අපි වචනින් කතා කරන්න ඕන. ඒතර කොහොමද ජීවමාන සංඥාවෙන් භාගතුන් වහන්සේ වෙත එළඹෙන්නේ? අපි පිංගතුන් හිතන්නකෝ, ගරු කටියුතු හාමුදුරු නමක් වැඩ ඉන්න සංඝාවාසයකට අපි පිංගතුන් එක පාර්ටම දොරින් ඇතුල් වෙලා උන්වහන්සේව හොයනවද? නෑ. එක පාර්ටම දොරින් ඇතුළෙලා උන්වහන්සේගේ ළඟට යන්නේ නේ. අපේ පිංගතුන් දොර ළඟට ගිහිල්ලා තමන් පැමිණි බව සංඥා කරන යම්කිසි උපකරණයක් තියෙනවා නම් ඒක සංඥා කරනවා. එහෙමත් නැත්නම් දොර ළඟ ඉඳලා හාමුදුරනේ හාමුදුරනේ කියලා කතා කරලා තමයි ඇතුළට යනවනයි යන්නේ අවසරයක් ලබාගෙන.
එතකොට අපි හාමුදුරුවන්ගේ සංඝාවාසයට ඇතුල් වෙනකොට එහෙමනම් අපි භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ මන්දිරයට ඇතුල් වෙනකොට කොයි වගේ සංඥාවක්ද තියෙන්න ඕනේ? අපි භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ මන්දිරයට ඇතුල් වෙනකොටත් අන්නේ ජීවමාන සංඥාවම හිතේ තියාගෙන ඇතුල් වෙන්න ඕනේ. එහෙනම් විහාර මන්දිරේ ළඟට ගිහිල්ලා ධාතු සෑය අසලට ගිහිල්ලා අපි ඇතුල් වෙන්න කලින් අවසර ගන්න ඕනේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං අද ඔබ වහන්සේ වැඩ ඉන්න කුටියට එනවා, ඒ සඳහා මට අවසර දෙනසේක්වා කියලා. යමක් කරද්දී ඒ කරන කරන පියවර පියවර ගානේ අවසර ලබාගෙන කරන්න ඕනේ. කුටියස් කරනවන අවසරයක් ගන්නවා ස්වාමීනි, ඔබ වහන්සේ වැඩ ඉන්න කුටියම පිරිසුදු කරන අවසර දෙනසේක්වා කියලා. එහෙමයි පිරිසුදු කරන්නේ. යම පූජා කරනකොටත් එහෙමයි. එතකොට තමයි සිහියෙන් ප්‍රඥාවෙන් භාග්‍යතුන් වහන්සේ ළඟ හැසිරෙනකොට පින් කරගන්න පුළුවන් වෙන්නේ. මට මේ කාරණාව කියද්දි විශේෂ කරුණක් මතකයට ආවා. අපි බොහෝම සද්ධාවන්ත මහත්මී තමන්ගේ නිවසේ ජීවමාන භාග්‍යතුන් වහන්සේට වගේ භාග්‍යතුන් වහන්සේට බුද්ධ උපස්ථානය කරනවා. වෙනම කාමරයක් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් සකස් කරලා ඒ කාමරේ බුදුරජාණන් වහන්සේට ජීවමානවම තමයි උපස්ථාන කරන්නේ. භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න පුළුවන් උසස්ම දේවල් භාග්‍යතුන් වහන්සේට ඒ බුද්ධ මන්දිරේ පූජා කරනවා. එතකොට එතුමා හැම දවසකම පින්වතුනි භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ මන්දිරේ පිරිසුදු කරනවා. මම මේ එක කරුණක් කියන්නේ ඒ බුද්ධ උපස්ථානයේ ගැන නම් පින්වතුනි කියන්න කරුණු බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඒ තරමටම සද්ධා සම්පන්න කෙනෙක්. ඉතින් එතුමා භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ මන්දිරිය අතුගානකොට පිරිසුදු කරනකොට මොනතරම් සිහියකින් ප්‍රඥාවකින් පිරිසුදු කරනවද කියලා කියන්නේ, දැන් අපි සාමාන්‍යයෙන් කොස්සක් අරගෙන කුටියක් අමදිනකොට කාමරේ අමදිනකොට අපි කරන්නේ කොස්ස පිටුපසට යවලා තියෙන කුණු වැලි ආදී දේවල් ඇදලා ඉස්සරහට ගන්නවා. අපි කරන්නේ ඒ ක්‍රමයට කොස්ස පිටුපසට යවලා ඒ කුණු දූවිලි ටික වැලිත් එක්කම පොළොවේ තියෙන දේවල් ඉස්සරහට ඇදලා පිස දාලා ගන්නවා. සාමාන්‍ය කොස්සකින් අතු ගන්නකොට කරන්නේ උමය. පිටුතරි මේ මහත්මයා මොනතරම් සංඥාවකින් මොනතරම් සිහියකින් කොයිතරම් ප්‍රඥාවකින් ඒ බුද්ධ මන්දිරය පිරිසුදු කරනවද කියන්නේ, පිඟුතුනි කොස්ස ඔසවලා පිටුපස්සට තියද්දී භාග්‍යවතුන් වහන්සේගේ දිහාවට හැරෙවෙන්න කවදාවත් ඒ කොස්ස තියන්නේ නෑ. භාග්‍යවතුන් වහන්සේගේ දිහාවට කොස්ස දාලා ඒ පැත්තේ ඉඳලා කුණු ටික ඇදලා ගන්නේ නෑ. එහෙමවත් භාග්‍යවතුන් වහන්සේට තමන්ගේ අසිහියෙන් යමක් වෙන්න දෙන්නේ, අගෞරව කරන්නේ. ඉතින් එහෙම බුද්ධ මන්දිරය පිරිසුදු කරනකොට ඉතාම දුෂ්කරයි. මොකද භාග්‍යතුන් වහන්සේගේ දිහාවට කොස නොයවන්නත් ඕන, මුළු මන්දිරියම පිරිසුදු කරන්නත් ඕන. හිතන්නකො කොයිතරම් වෙහෙස වෙන්න ඕනද ඒක කරන්න. නමුත් එතුමා ඒ වෙහෙස වීම භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් කරනවා. ඒකට බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ළඟ වැඩ ඉන්නකොට මොනතරම් සිහියකින් ප්‍රඥාවකින් වැඩ ඉන්නවද කියන එකයි මම අපේ පින්වතුන්ට මේ කියලා දුන්නේ. එතකොට හිතන්නකෝ කොස්ස භාග්‍යතුන් වහන්සේගේ පැත්තට හරවන් නැතුව බුද්ධ මන්දිරේ පිරිසුදු කරනවා නම් පින්වතුන් හිතන්නකෝ ශරීරයේ එක ඉරියව්වකින්වත් භාග්‍යතුන් වහන්සේට අගෞරවයක් නොවන ලෙස එතුම හැසිරෙනව ඇතිනේ. නම් කොයිතරම් සංඥාවක් භාග්‍යතුන් වහන්සේ කෙරෙහි උපදවාගෙන දේ උපස්ථාන කරන්නේ? ඇයි එහෙම කරන්නේ? දන්නවා පුංචි හෝ අඩුපාඩුවක් වුණොත් ඒකේ විපාකයක් කොයිතරම් බරපතලද කියලා සසරට ලැබෙන. එනිසා භාග්‍යතුන් වහන්සේගේ ළඟ සිහියෙන් ප්‍රඥාවෙන් ඉන්න කෙනාට විතරයි
භාග්‍යවතුන් වහන්සේ හඳුනාගෙන සසරට තමන්ට ගෙනියන්න පුළුවන් පින් රැස් කරගන්නේ. තමන්ට ගෙනියන්න පුළුවන් මහ විශාල මග වියදමක් රැස් කරගන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ළඟ සිහියෙන් ප්‍රඥාවෙන් කටයුතු කරන කෙනාට. නමුත් බලන්නකෝ අසිහියෙන් අපේ පින් උතුම් සමහර වෙලාවට බලන්නකෝ භාග්‍යවතුන් වහන්සේගේ ළඟ කී දෙනෙක් හැසිරෙනවද කියලා. සමහර වෙලාවට භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න තැනට කිසිම ගෞරවයක් නැතුව යන්නේ. ගිහිල්ලා පිටුපාල ඡායාරූප ගන්නවා. සමහර වෙලාවට පාදිකු කරගෙන වාඩි වෙනවා. සමහර වෙලාවට ඇවිද ඇවිද කතා බහ කර කර කොක්කඬ ළමින් සිනාසෙමින් භාග්‍යවතුන් වහන්සේගේ ළඟ හැසිරෙනවා. අපි පිංගුතුන් හිතනවද මේ වගේ තමන්ට පිහිටක් ලැබෙනවා කියලා? එහෙම හැසිරෙන තමන්ට භාග්‍යවතුන් වහන්සේගෙන් පිහිටක් ලැබෙයි කියලා? පිංගුතුනි, භාග්‍යවතුන් වහන්සේගේ ළඟ කොහොම හැසිරෙන්න ඕනද කියන්නේ භාග්‍යවතුන් වහන්සේ ශබ්ද කරනවටවත් කැමති කෙනෙක් නෙවෙයි. දවසක් එක්තරා තරුණියෝ 500 දිනේ බුදුරජාණන් වහන්සේගේ ළඟ ඇවිල්ලා පැවිදි වුණා. මේ 500 දෙනා ගිහි කාලේ දීවරයෝ. ඉතින් ඔවුන් ඒ දීවර කර්මාන්තයේ යෙදෙනකොට එක්තරා සිදුවීමක් දැකලා තමයි කලකිරිලා මහණ වුණේ. ඔවුන් කසාවත් දරාගෙන පළවෙනි වතාවට ජේතවනාරාමයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න යනවා. සාමාන්‍ය පින්වතුනි, ඔය දීවර කර්මාන්තයේ යෙදෙන මොහොතේ මසුන් මැරීම පිරිස යන අයගේ ළඟ තියෙනවා එක්තරා විශේෂ ලක්ෂණයක්. ඒ තමයි ඔවුන් සාමාන්‍ය පින්වතුනි අර මහා මොහොතේ රළහඬට වඩා අධික ශබ්දෙන් කතා කරන ඒ පුරුද්ද නිසා ගොඩබිමට ආවත් ඔවුන්ට හිමින් කතා කරන්න බෑ. ඒක සාමාන්‍යයෙන් මේ දීවර කර්මාන්තයේ දෙන පිරිසගේ අතරේ තියෙන සාමාන්‍ය පොදු ලක්ෂණයක්. ඒකට මේ 500 දෙනාත් එහෙම හැසිරිච්ච පිරිසක් නිසා ඔවුන්ටත් හිමින් කතා කරන්න බෑ. කතා කරනකොට හයියෙන් කතා කරන්නේ. ඉතින් බින්ගුතුනි, දැන් මේ 500 දෙනා එදා ජේතවනාරාමයට මහණ වෙලා ඇවිල්ලා ඉඳලා හයියෙන් කතා කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ උක අහලා භාග්‍යවතුන් වහන්සේ ආනන්ද හැමුදුරංගෙන් අහන්නේ, ආනන්ද කවුද මේ මාළුකාරයෝ වගේ ටිකක් ඇවිල්ලා කතා කරන්න කියලා. එතකොට ආනන්ද හැමුදුර කතාව කියනවා, ස්වාමිනී මෙන්න මෙහෙම පිරිසක් ඇවිල්ලා කියලා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ඔවුන් සම්බන්ධයෙන් ගත් තීරණය තමයි, භාග්‍යවතුන් වහන්සේ කියනවා, ආනන්ද වහා මේ පිරිසට ජේතවනාරාමෙන් එළියට යන්න කියන්න කිව්වා. කියන්නේ කෝ ශාස්ත්‍රුන් වහන්සේ මේ පිරිස දකින්න කැමති නැහැ කියලා. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේ ගැන පැහැදිලා භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයට ඇතුල් වෙලා භාග්‍යවතුන් වහන්සේ ප්‍රථම වතාවට බලන්න ආපු පිරිසව පන්සලෙන් එළියට දැම්මේ මොකක් කරා කියලාද? කෑ ගැහුවා කියලා. භාග්‍යවතුන් වහන්සේ කියන්නේ නිහඬ බවට ඒ තරම් ගරු කරන කෙනෙක්. එතකොට පින්වතුන් හිතන්න, භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් හයියෙන් කෑ ගැහුවා කියලා එහෙම දඬුවමක් දුන්නා නම්, ඒතර අපේ පින්වතුන් හිතනවද අද බලන්නකො මේ මහසෑය ළඟට ගියාම කොයි තරම් හිත නිවෙන භූමියක්ද? නමුත් බලන්නකො මොන තරම් ഘോഷාවක් තියෙනවද කියලා. මොනතරම් ഘോഷාවක් තියෙනවද? එතකොට බලන්නකෝ, දැන් භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න තැන ඒ තරම් ഘോഷාකාරී ලෙස මහහයියෙන් කතා කර කර කොක්කඬ ළමා hina වෙවි භාග්‍යවතුන් වහන්සේට පූජාවල් තියෙන තමන්ට අවිබිඟුතුන් හිතනවද සරණක් ලැබෙයි කියලා? ඇයි සරණක් ලැබෙන්නේ නැත්තේ? භාග්‍යවතුන් වහන්සේ අකමැති විදියට හැසිරිලා තමයි පූජාව කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ අසතුටු වෙන දෙයක් කරලා භාග්‍යවතුන් වහන්සේට කොයිතරම් උසස් පූජාවක් කරත් පිංගුතුනි වැඩක් තියෙනවද බලන්න? ඒකේ ප්‍රතිඵලයක් නෑ. ඉතින් ඒ නිසා පිංගුතුනි, අපේ පිංගුතුන් භාග්‍යවතුන් වහන්සේගේ ළඟ හැසිරෙනකොට සිහියෙන් ප්‍රඥාවෙන් හැසිරෙන්න. ගමන් කරද්දී භාග්‍යවතුන් වහන්සේට යම පූජා කරද්දී ඒ පූජා කරපු දේවල් අස්කරද්දී
හැම වෙලාවකම පින්වතුනි සිහියෙන් ප්‍රඥාවෙන් හැසිරෙන්න බුද්ධ සංඥාව හිතේ තියාගෙන හැසිරෙන්න හැම වෙලාවකම අන්න ඒක අපේ පින්වතුන්ට ගොඩාක් වැදගත් එහෙම හැසිරෙන අපේ පින්වතුන්ට කුසල් වඩා ගන්න පුළුවන් ඒ වගේම තමයි ධර්ම රත්නිය වැඩ ඉන්න තැනදී ඒ විදිහටම හැසිරෙන්න අපේ පින්වතුන්ට ධර්ම රත්නිය මුණ ගැහෙන බණ අහන වෙලාවට එතකොට ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන අපේ පින්වතුන් ධර්ම ශාලාවකට ඇතුල් වෙනකොට අපේ පින්වතුන් සිහිය එල්බ ගන්න මම මේ යන්නේ මේ ලෝකයේ අති උත්තරම රත්නියක් ළඟට එතන ගිහිලා අපේ පින්වතුන් හැසිරෙනකොට සිහියෙන් ප්‍රඥාවෙන් පින්වතුනි බණ අහන්න හැසිරෙන්න නමු සමහර වෙලාවට සමහර අය පින්වතුනි බණ අහන තැනදි පවා අසිහියෙන් හැසිරෙනවා අපි දකිනවා සිහිය ප්‍රඥාවක් නැතුව සමහර අය හැසිරෙන්නේ හරියට නුවණ පාවිච්චි කරන්නේ නැහැ බණ අහන වෙලාවට සමහර වෙලාවට බණ අහන ගියාම දේශිකානන් වහන්සේට පිටුපාල වාඩි වෙනවා එහෙම නැත්නම් දේශිකානන් වහන්සේගේ දිහාවට කකුල් දෙක දාගෙන බණ අහනවා ඒ හැම එකකින් වෙන්නේ ධර්ම රත්නයට අගෞරවය පින්තුනි මේ ධර්ම රත්නේ මේ ලෝකේ දෙවෙනි වෙන්නේ බුද්ධ රත්නියට විතරයි ධර්ම රත්නේ කියන්නේ මේ ලෝකේ උත්තරම රත්නය අපේ පින්තුන් හිතන්න ඒ ධර්ම රත්නියට කොයිතරම් ගෞරවයක් දක්වන්න ඕනද කියන්නේ පින්තුනි ගිහි කෙනෙක් බණ කියද්දි යම් කිසි ධර්මාසනයක වාඩි වෙලා ගිහි කෙනෙක් බණ කියනවා රහතන් වහන්සේ නමක් පින්වතුනි ධර්මශාලාවට බණ අහන්න ආවොත් ඒ රහතන් වහන්සේ වාඩි වෙන්නේ අර බණ කියන ගිහි කිනා වැඩි ආසනයට වඩා පහළ ආසනයක රහතන් වහන්සේ බිම වාඩි වෙලා බණ අහන්නේ ඇයි එහෙම කරන්නේ ධර්ම රත්නියට යටින් තමයි සංඝ රත්නිය වැඩි ඉන්නේ එතකොට රහතන් වහන්සේ අයිති මොන රත්නියටද සංඝ රත්නියට එවනම් ගිහි කෙනෙක් බණ කියද්දී රහතන් වහන්සේ නමක් ආවත් පිංඔතුණි යට ඉඳගෙන බණ අහන්නේ ඒ ගිහි කිනාට ගරු කරලා නෙමෙයි ඒ ගිහි කිනා ඒ වෙලාවේ නියෝජනය කරන්නේ කාවද ධර්ම රත්නිය එනම් ධර්ම රත්නියට ගරු කරලායි පිංඔතුණි හිම බණ අහන්නේ දුටුගැමුණු මහරජතුමා බණ කියන වෙලාවේ පිංඔතුණි එදා ඒ බණ අහන රහතන් වහන්සේලා වැඩියම උන්වහන්සේලා ධර්ම ශ්‍රවණය කරන්න වාඩුණේ කොහෙද දුටුගැමුණු රජතුමා වාඩි වෙලා හිටු පාසලේට වඩා පහලින් බිම ඒ රහතන් වහන්සේලා බිම වාඩි වෙලා බණ අහන සෝදානම් වුණි එතකොට හිතන්නකෝ උතුම් මහරහතන් වහන්සේලා ධර්ම රත්නයට ඒ තරම් ගෞරවයක් දැක්ුවා නම් අපි කොයි විදියට ගරු කරන්න ඕනද පිංඔතුණි ධර්ම රත්නියට එinsa බණ අහන තැනකට ගියාම සිහියෙන් ප්‍රඥාවෙන් බණ අහන්න සමහර ලාට බලන්නකෝ සමහර අය බණ අහන තැන් වලට ගියාම එම අසීයෙන් හැසිරෙන නිසා ධර්ම ශ්‍රවණය කරන පිරිසට කොච්චර බාධා කරනවද කියලා උදාහරණයක් කියනවනම් සමහර ලාවට බොහෝ දිනකෝගෙන් වෙන ලොකුම බාධාව තමයි තමන් අරගෙන යන ජංගම දුරකතන වල නාද ඉතින් සමහර ලාවට පින්වතුනි ඒ තම තමන්ගේ දුරකතන නාද වෙලා ධර්ම රත්නියට පින්වතුනි ලොකු බාධාවක් කරන්නේ ඉගෙන් තමන්ගේ සංසාරයට ලොකු හානියක් කරගන්නේ මං හරියට දන්නේ නැහැ පින්වතුනි එහෙම අකුසල කර්මයක් කරගත්තම ඒකේ විපාකේ කොච්චර භයානකයිද කියන්නේ සමහර ලාට නිරයට යන්නත් පුළුවන් මොකද පින්වතුනි අපි හිතමු දේශිකානන් වහන්සේ තාම හොඳ දහම් කරුණක් කියනවා ඒ කියන ධර්ම කාරණාව සම වැදුන වගේ